අයිබෝවන්. ඔන්න අද මම ගෙනාව අලුත්ම වීඩියෝ එකක්. මේ විදේශ ශිෂ්‍යත්වයකින් රටකට යන්න කැමතිද ඔයා? එහෙනම් අපි බලමු කොහොමද අපි විදේශ ශිෂ්‍යත්වයකට රටකට ඇප්ලයි කරන්න ඕනේ කියලා. එහෙනම් අද මේ වීඩියෝ එක රටකට යන්න කැමති ඔයාට. YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම bell icon එකත් click කරලා තියාගන්න. අලුත් video එකක් දාපු ගමන් ඔයගොල්ලන්ට notification එකක් ගන්න. එහෙනම් අපි යමු අද අපේ video එකට. ශිෂ්‍යත්වය. මොකද්ද ශිෂ්‍යත්වය කියන්නේ? ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලෝ කුමන හෝ degree එකක් තියෙනවා නම් ඔගොල්ලොන්ට රටකට ඇප්ලයි කරන්න. නැත්නම් ඔයාලා බැචලර් එකකට, මාස්ටර් එකකට, PhD එකකට ඔයාලට රටකට ඇප්ලයි කරන්න පුළුවන්. ඔයා ගොඩක් අය කැමති විදේශ රටකට යන්න. නමුත් ගොඩක් අයට තියෙන ප්‍රශ්න තමයි සල්ලි වල ප්‍රශ්නේ නේද? මොකද විශාල වශයෙන් සල්ලි ඕන වෙනවා. ඉතින් ඒ වගේ දේවල් මේ හොයාගන්න අමාරු නිසා ගොඩක් අය අධ්‍යාපනය අතහැරලා දානවා. නමුත් අපිට පුළුවන් මම පුරා විද්‍යාවට යනවා නම් වෙනත් විෂයකට යනවා නම් ඕගොල්ලෝ අද බැලුවොත් අපිට ගොඩක් අවස්ථා ඔපචුනිටීස් උදා වෙලා තියෙනවා රටකට යන්න සහ ඔයාලගේ හැකියාවන් එක්ක. ඉතින් ඒ දේවල් වලට කොහොමද අපි යොමු වෙන්නේ? මොන වගේ ක්‍රමවේදද අපි භාවිතා කරන්න ඕනේ ශිෂ්‍යත්වයක් හොයාගන්න? ඕගොල්ලොන්ට අද පුළුවන් කාගෙන්වත් උදව්වක් නැතුව වෙබ්සයිට් වලට ගිහිල්ලා වෙබ්සයිට් හරහා ඔයගොල්ලන්ට ඇප්ලිකේෂන් ෆ්‍රී ස්කෝලර්ෂිප් වලට ඇප්ලයි කරන්න. ඉතින් ඇත්තටම ඔයාට බැචලර් ඩිග්‍රී එකක් තියෙනවනම් ඔයාට ඉතා පහසුවෙන් මාස්ටර් ඩිග්‍රී එකකට රටකට යන්න පුළුවන්. මොකද ඔයාගේ බේසික් ලෙවල් එක ඔයා හදාගෙන තියෙන නිසා ඒ ඔපචුනිටීස් වලට ඔයාට අවස්ථාව ගන්න එක ඉතා ලේසි. ඉතින් ඒකට මොකද කරන්න ඕනේ? අපි හොයන්න ඕනි කියලා කිව්වනේ. එතකොට අපිට විවිධ Google හරහා නැත්නම් විශේෂත් විවිධ තියෙනවා යුනිවර්සිටි වෙබ්සයිට් වලට ගිහිල්ලා අපිට බලන්න පුළුවන්. ඒ වගේම අපි දැන් ගත්තොත් අද වෙනකොට LinkedIn වගේම LinkedIn වෙබ්සයිට් හරහා ඒ අපිට විවිධ අවස්ථා දාලා තියෙනවා. ඉතින් ඒ හරහා අපිට අපේ ප්‍රොෆෙෂනල් ආකාරයට යන ඒව නිසා ඒ වගේන් අපිට විවිධ ශිෂ්‍යත් හොයාගන්න අවස්ථාව උදා වෙලා තියෙනවා. ඉතින් අපි හොයන්න ඕනි. මොකද හොයන්නේ නැතුව අපිට කිසි දෙයක් අපි ළඟට එන්නේ නැහැ. ඉතින් ඒක නිසා මම පළවෙනියෙන්ම මතක් කරන දේ, ඕගොල්ලෝ ටිකක් මහන්සි වෙන්න කැමති නම් මේ වෙබ්සයිට් හරහා හොයලා බලන්න කැමති නම් විතරක් මේ වීඩියෝ එක බලන්න. නැත්නම් ඔයාලා බලන්න එපා, වැඩක් නැහැ. ඇත්තරම මොකද ඕගොල්ලොන්ගේ මහන්සිය කැපකිරීමත් එක්ක තමයි ඔයාලට අවස්ථාව හොයාගන්න හම්බ වෙන්නේ. අනිත් එක තමයි එකකට විතරක් ඇප්ලයි කරලා නිකන් බලන් ඉන්න එපා. තමන්ගේ ඉන්ටරෙස්ටින් ෆීල්ඩ් එක හොයාගන්න, ඒ ෆීල්ඩ් එක හොයාගෙන ඒ හරහා තියෙන ශිෂ්‍යත්ව හොයලා බලන්න, වෙබ්සයිට් වලට යන්න, ඔයාලා ඒ යුනිවර්සිටි ලිස්ට් එක ගන්න, මොන වගේ යුනිවර්සිටිද තියෙන්නේ කියලා ඒව හරහා ඒ වට ප්‍රොෆෙසර්ස් ලට ලියන්න, ඒ හරහා ඔයාලට අවස්ථාව උදා කරගන්න පුළුවන්. ඉතින් ඒකට ඉංග්‍රීසි දැනුම අවශ්‍යයි. සමහර රටවල් IELTS ඉල්ලනවා. නමුත් සමහර රටවල් IELTS නැතුව ගන්න අවස්ථා තියෙනවා. ඒ හින්දා බය නැතුව ඔයාලට හොයලා බලන්න පුළුවන්. ඉතින් මම කතා කරන්නේ මෙන්න මේ ටික තමයි මම කතා කරන්නේ. ඔයාලට ඕනි ඔයාලා ශිෂ්‍යත්වයකට ඇප්ලයි කරනවා නම් අනිවාර්යෙන් ඇකඩමික් ට්‍රාන්ස්ක්‍රිප්ට් එකක් තියෙන්න ඕනි. මාස්ටර් PhD වලට ඇප්ලයි කරනවා නම්, බැචලර් වලට කරනවා නම් ඔයාට ඔයාගේ O level, A level සහතික ඉංග්‍රීසි වලින් ඔරිජිනල් ලේබ ඔයා අරන් තියෙන්න ඕනේ. ඊට පස්සේ letter of recommendations. එතකොට ඔයා master එකක් PhD එකක් කරනවා නම් අනිවාර්යෙන් letter of recommendation professors ලගේ ඔයා අරන් තියෙන්න ගන්න ඕනේ. ඒ apply කරන university එක අනුව කොහොමද ඔයාගේ can professor ඔයාව recommend කරන්න ඕනේ. මෙන්න මේ වගේ student කෙනෙක්, හොඳ student කෙනෙක් කියලා. ඔයාගේ ability නැත්නම් හැකියාවලුත් එක. ඊළඟට personal statement
ඔයසේ එකක් ඉල්ලනවා. ඒ කියන්නේ ඔයාට ඔයා ගැන තියෙන දේ ඔයාට පර්සනල් ස්ටේට්මන්ට් එකක් විදියට හදාගන්න පුළුවන්. ඔයා ගැන කෙටියෙන් සහ තව වැදගත් තොරතුරු විතරක් දාලා ඔයාටම ස්ටේට්මන්ට් එක හදාගන්න පුළුවන්. ඊළඟට රෙසියුම් ඇන්ඩ් කලිකියුර වැඩි නැත්නම් CV එක. ඔයාට අනිවාර්යෙන් තියෙන්න ඕනේ CV එක. විවිධාකාරයේ CV තියෙනවා. නමුත් අපි ශිෂ්‍යත්වයකට ඇප්ලයි කරද්දී ඇකඩමිකලි විදියට අපි CV එක හදාගන්න ඕනේ. සමහර වෙලාවට යුනිවර්සිටි දීලා තියෙනවා ගයිඩ්ලයින් මොන වගේද CV එක හදන්න ඕනේ කියලා. නැත්තම් අපිට ඒ විවිධ වෙබ්සයිට් භාවිතා කරලා අපිට හරියන ඇකඩමික් CV එක හදාගන්න පුළුවන්. ඊළඟට දැන් ඔයා බැචලර් වගේ ඩිග්‍රී එකකට යනවා නම් ඔයා ෆයිනෑන්ෂියල් ඉන්ෆර්මේෂන් ඔයාලගේ කොහොමද කියලා පෙන්වන්න ඕනේ. නමුත් මාස්ටර් එකකට වගේ යනවා නම් ඔයාට ගොඩක් වෙලාවට මාස්ටර් PhD වගේ යනවා නම් ඔයා ෆුල් ශිෂ්‍යත් මේ සම්පූර්ණ ශිෂ්‍යත්වයකට ඉල්ලනවා නම් ඔයා ෆයිනෑන්ෂියල් ඉන්ෆර්මේෂන් පෙන්වන්න ඕනේ නැහැ. ඊට පස්සේ සමහර වෙලාවට ඉල්ලනවා ඔයාලගේ රිසර්ච් ප්‍රොපෝසල් එක. ඒකට හේතුව තමයි ඔයා මොන වගේ දෙයක්ද කරන්න ඉන්නේ කියලා. එතකොට ඔයාගේ රිසර්ච් ඒරියා එක තෝරාගෙන ඔයා දැන් ලංකාවේ ටොපික් එකක් අපි කියමු දැන් ඔයා ඉන්නේ ලංකාවේ. එතකොට ලංකාවේ ඉන්නවා නම් ලංකාවේ ටොපික් එකකට කොහොමද රිසර්ච් ප්‍රොපෝසල් එක හදාගන්නේ කියලා. ඉතින් මේ දේවල් කරන්න ඔයාට මහා ලොකු දැනුමක් ඕනේ නැහැ. මොකද ඔයාගේ තියෙන දැනුමෙන් ඔයාට මේ දේවල් ටික කරගන්න පුළුවන්. මොකද වර්තමානයේ විදිහ හැමදේම තියෙන්නේ ඔයාගේ අතේ. ඉතින් ඔයාට ලැප් එකක් තියෙනවනම් ඔයාට ෆෝන් එකක් තියෙනවනම් මේ දේවල් කරන්න හරිම ලේසි. හරි. අපි ගමු ඇකඩමික් ට්‍රාන්ස්ක්‍රිප්ට්. එතකොට මේක ගත්තාම ඔයාට ඔයා ස්කෝලේ හරි ඔයා කැම්පස් එකේ හරි අරන් තියෙන සර්ටිෆිකේට් තියෙන මේ සර්ටිෆිකේට් සහතික කරලා ඉල්ලනවා. සහතික කරලා කියන්නේ ඔයා දැන් අපිට ඇත්තටම හරි පහසුයි. මොකද අපිට දැන් දෙන්නේ ඉංග්‍රීසි එකක්නේ. ඒ හින්දා අපිට ට්‍රාන්ස්ලේට් කරන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. එතකොට ඔයාට මේවා සමහර වෙලාවට ඉල්ලන ෆොරින් මිනිස්ට්‍රියගෙන් සර්ටිෆයි කරලා. එතකොට ඔයාට ඒවා සර්ටිෆයි කරගන්න වෙනවා. ඉතින් ඒක නිසා දැන් අපි මේවා ඇප්ලයි කරන්නේ මොකටද? විවිධාකාරයේ දේවල් විදිහට අපි ඇප්ලයි කරනවානේ නේද? මොකද පර්යේෂණ කටයුතු වලට ඊට පස්සේ ලේඛන සකස් කරගන්න ඕනි. මේ අපි අපේ අයිතුම් පත්‍රේ නිවැරදිව සකස් කරගන්න. ඉතින් මේවට අපි මේවා කලින් සූදානම් කරගෙන තියෙන එක හොඳයි. ඉතින් අනිත් එක තමයි එකම මේ හරහා විවිධ වෙනස්කම් කරමින් ඔයාලට කිහිපයකටම ඇප්ලයි කරන්න අවස්ථාව තියෙනවා. ඉතින් ඒක නිසා ඔයාට මේ දේවල් ඉතා පහසුවෙන් කරගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟට තමයි ඔයා ගත්තොත් ඔයාගේ මේ දැන් මේ වටික සර්ටිෆිකේට් එක ඔයාට හම්බෙන්නේ ඩිග්‍රී එක අවසන් කළා ග්‍රැජුවේට් වුණාට පස්සේ සර්ටිෆිකේට් එක. ඒකයි ඔයා අනිවාර්ය යුනිවර්සිටි එකේ ඔයාගේ ට්‍රාන්ස්ක්‍රිප්ට් එක. ඒ කියන්නේ විස්තර සහිතව තියෙන විෂයන් සහ ඔයාගේ සාමාර්ථ සහිතව තියෙන සර්ටිෆිකේට් එකක් ගන්න. එතකොට දෙකක් තියෙනවා. ඔයා බැචලර් කරොත් දෙකයි මාස්ටර්ස් කරලා තියෙනවා නම් තව හතරක් වෙනවා එතකොට නේද? එතකොට O level ගොඩක් කාලවලට ඔය ඩිග්‍රී එක තියෙනවා නම් O level ඕනි වෙන්නේ නැහැ. හරිද? ගොඩක් දුරට කැම්පස් වල ඉල්ල. නමුත් සමහර මේ යුනිවර්සිටිස් වලට සමහර ශිෂ්‍යත්ව වලට O level ඒවත් ඉල්ලනවා. හරිද? හයි ස්කූල් කියලා ඉල්ලනවා. එතකොට ඔයාට ඒවත් සබ්මිට් කරන්න වෙනවා. ඒක ඔයා ඉල්ලන කෝස් එක සහ ඔයා ඉල්ලන යුනිවර්සිටි එක අනුව වෙනස් වෙන්න පුළුවන්. ඊළඟට අපි ගියොත් අපිට letter of recommendation දෙන්නවා නේද? එතකොට ඒවා මේ නිර්දේශ ලිපි නැත්තම් අපි මේ මොන වගේ දේවල්ද කරලා තියන්නේ කියලා ස්කෝල් ටීචර්ස් ලාගේ නැත්තම් ප්‍රොෆෙසර්ස් ලාගේ මේ දේවල් ඉල්ලනවා. එතකොට මේ දේවල් අපි කොහොමද හදාගන්නේ? ඇත්තටම අපිට අපිව රෙකමන්ඩ් කරන්න ඕනි. මොකද ඒගොල්ලොන්ගේ පසුබිමක් නැහැනේ අපිගේ. ඒකට අපේ පසුබිමත් එක්ක කොහොමද කරන්නේ? මෙයා මොන වගේ ස්ටුඩන්ට් කෙනෙක්ද කියලා අපේ ප්‍රොෆෙසර් ටීචර් අපිව රෙකමන්ඩ් කරනවා ඒ යුනිවර්සිටි එකට. ඉතින් ඒගොල්ලෝ ඒ දේ බලනවා. සමහර වෙලාවට මේ රෙකමන්ඩේෂන් වලදී තියෙනවා ඔන්ලයින් අප්ලෝඩ් කරන්න ඕනි. එතකොට යාලා ඔයා ඇප්ලිකේෂන් එක සබ්මිට් කරාට පස්සේ ප්‍රොෆෙසර්ට එවනවා ලින්ක් එකක්. ඔයා රෙකමන්ඩ් කරලා තියෙන ප්‍රොෆෙසර්ට. එතකොට ඒ ප්‍රොෆෙසර්ට එවුවාම ප්‍රොෆෙසර් ඔයාගේ රෙකමන්ඩේෂන් ලෙටර් එක අප්ලෝඩ් කරන්න ඕනි වෙබ්සයිට් එකට. සමහර කෝසස් තියෙනවා ඔයාව මේ ඇප්ලයි කරද්දිම ඔයාගට රෙකමන්ඩේෂන් ලෙටර් එක ස්කෑන් කොපි එකක් විදිහට ස්කෑන් කරලා PDF එකක් විදිහට අප්ලෝඩ් කරන්න පුළුවන්. නමුත්
සමහරය වගේ තියෙනවා ඔය දෙකම හනවා. ඒ කියන්නේ ඔයා අප්ලෝඩ් කරන්නත් ඕනි, ඊට පස්සේ ප්‍රොෆෙසර් ඒ ලිපියම අප්ලෝඩ් කරන්න ඕනි. ඉතින් ඇත්තටම ගොඩක් මහාචාර්යවරු ඒ වගේ දේවල් විදේශ ශිෂ්‍යත්ව වලට උදව් කරනවා. ඉතින් ඒක නිසා ඔයාලට ඒක ඔයාලගේ කැම්පස් එකේ නැත්නම් ඔයා ඉගෙනගත්ත යුනිවර්සිටි එක අනුව ඔයාට ඒ දේවල් කරගැනීමේ හැකියාව තියෙනවා. ඒකට ඉතින් ඔයාලගේ උනන්දුව තමයි ඕනි, ඔයාගේ ඉන්ටරෙස්ටින් ෆීල්ඩ් එක එක්ක කොහොමද ඒ ටික කරගන්නේ කියලා. ඊළඟට පර්සනල් ස්ටේට්මන්ට් එකක් හදාගන්න ඕනි. දැන් ඔයා හිතන්නකෝ උදාහරණයක් විදිහට ගත්තොත් මාස්ටර් ඩිග්‍රී එකකට. එතකොට ඔයාගේ බෑග්ග්‍රවුන්ඩ් එක කියන්න ඕනේ. ඔයා මොන වගේ දේවල් වලටද ඔයා ඉන්ටරෙස්ටින්. ඒ කියන්නේ දැන් ඔයා මම උදාහරණයක් විදිහට ගන්නම් ආකියොලොජි. මම දැන් කැමති එන්වයරන්මන්ට් ආකියොලොජි වලට. එතකොට මම එන්වයරන්මන්ට් ආකියොලොජි වලට ඇයි කැමති? මොන වගේ එන්වයරන්මන්ට් ආකියොලොජි කියන්නේ විශාල පරාසයක්. එතකොට මම ඒකෙන් මොන වගේ දේවල්ද තෝරගන්නේ? එතකොට මම තෝරගන්නේ මේ දැන් පෝලන් ඇනලිසිස් එක. එතකොට පෝලන් ඩයිටම්ස් ඒ වගේ දේවල්. ඒ කියන්නේ පහුගිය ඒ කියන්නේ අතීත මානවයා කොහොමද පරිසරයේ ජීවත් වුනේ? වෙජිටේෂන් එක මොන වගේද භාවිතා කරලා තියෙන්නේ කියන එක තමයි මගේ අධ්‍යයනයේ මූලික ප්‍රමාණ. ඒකෙනුත් මම තෝරගන්නවා පෝලන් ඇනලිසිස් කියලා. කියන්නේ පෝලන් වලින් කොහොමද මේ දේවල් අඳුරගන්නේ කියලා. ඉතින් එන්නේ ඒ වගේ සබ් ටොපික් වලට යන්න ඕනි. ඒක කොහොමද අපි හොයාගන්නේ? දැන් ගොඩක් අයද තියෙන ප්‍රශ්නයක් තමයි අපි මේ වගේ දෙයක් අපි හොයාගන්නේ කොහොමද කියලා. ඇත්තටම මේ වගේ දේවල් අපි දැන් වෙබ්සයිට් එකේ අපි හොයලා බලුවොත් අපිට ගොඩක් දේවල් හොයාගන්න පුළුවන් වෙනවා. ඒකට හේතුව තමයි අද වෙනකොට වෙබ්සයිට් හරහා විවිධ දේවල් අපිට දැක ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඕගොල්ලෝ අනිවාර්යෙන් ඔයාලගේ මේ දේවල් හදාගන්න නම් මේ වගේ බෑග්ග්‍රවුන්ඩ් එක බලන්න ඔයා ටිකක් මේ තුල ජීවත් වෙන්න වෙනවා නේද? මොකද ඒ නැතුව ඔගොල්ලොන්ට මේ දේවල් හොයාගන්න බෑ. එතකොට මම ඒකයි කිව්වේ. දැන් අපි ගත්තොත් මොන වගේ දෙයක්ද අපි කරන්නේ, මොන වගේ ෆීල්ඩ් එකකටද අපි ඉන්ටරෙස්ටින් කියන එක හොයාගන්න ඕනේ. ඉතින් ඒ හරහා තමයි අපිට කියන්න ඕනේ මෙන්න මේ වගේ දෙයක් තමයි අපි කරන්න ඉන්නේ. නැත්තම් එයාලා දන්නේ නැහැනේ අපි මොකද්ද කරන්න ඉන්නේ කියලා. එතකොට අපි ඒ දේවල් ඒගොල්ලොන්ට පැහැදිලි කරලා දෙන්න වෙනවා. මෙන්න මේ දේ අපි කරන්නේ, මෙන්න මේ විදිහට තමයි මගේ අධ්‍යයන කටයුතු කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. ඔයා ඔයාගේ පර්සනල් ස්ටේට්මන්ට් එක, ඔයා ලස්සන්ට ඔයාගේ ගෝල්ස් මොනවද, ඔයා මේ ස්කෝලර්ෂිප් ශිෂ්‍යත්වයෙන් ඔයා බලාපොරොත්තු වෙන්නේ මොනවද කියලා ඔයාට ඒ ටික හදාගන්න වෙනවා. ඊළඟට අපි ගියොත් අපිට තියෙනවා අපේ CV එක. CV එක ඇත්තටම වැදගත් වෙනවා. ඒකට ඒකේ අපේ දාන්න ඕනි අපි දැන් last achievement එකේ ඉඳලා පහලට තමයි අපි දාන්න ඕනේ. මොකද අපි මේක අපේ මේ අපි මොනවද කරලා තියෙන්නේ කියලා අපි තව කෙනෙකුට පෙන්නනවා. ඒ කියන්නේ ඔයා කවුද කියලා ඔයා දැකලා නැති කෙනෙකුට නෝවා මේක යවන්නේ. ඉතින් ඔයාගේ education background එක මොකද්ද, work experience වෙනවා නම් ඒක මොනවද, ඔයාගේ achievements මොනවද කියලා දාන්න පුළුවන්. එතකොට ඉතින් ඒක විවිධාකාරයේ විදිහට CV එක හදාගන්නවා. මම වෙනම වීඩියෝ එකකින් කතා කරන්න කොහොමද අපි නිවැරදිව CV එකක් හදාගන්නේ කියලා. මේකෙදී මම කියනවා අනිවාර්යෙන් reference දාද්දී ඔයාලා මේ reference දානකොට දැන් ඔයාගේ යුනිවර්සිටි එකේ හෝ වැඩගත් කියන දෙන්නේ එකේ දාන්න. මොකද ගොඩක් අය මම දැකලා තියෙනවා සමහර අය දානවා තමන්ගේ ගමේ ඉන්න කෙනෙක්. මොකද අධ්‍යාපනික සම්බන්ධතාවයක් තියෙන කෙනෙක් දැම්මොත්, මොකද ඒගොල්ලෝ එතකොට යුනිවර්සිටි එකේ දැන් ඔයා හිතන්න උදාහරණයක් විදිහට යුනිවර්සිටි එකේ ප්‍රොෆෙසර්ලා දෙන්නේ ඔයා ඔයාගේ මේ රෙෆරන්ස් විදිහට දානවා. එතකොට එතනදී මොකද ඒගොල්ලොන්ට හරි ලේසි කන්ටැක්ට් කරගන්න සහ ඒගොල්ලෝ වට ආන්සර් කරන නිසා. ඉතින් වර්තමානයේ වෙද්දී ඔයාට පහසුවෙන් මේ දේවල් කරගන්න පුළුවන්. මොකද ඊමේල් භාවිතා කරනවා හැමෝම, මේ වගේම ෆෝන් හරහා WhatsApp හරහා සම්බන්ධ කරගන්න පුළුවන් නිසා. අපි දන්නේ ඒක යුනිවර්සිටි එක හරහා වෙනස් වෙන්න පුළුවන්. ඔයා මේ එවල තියෙන තොරතුරු ඇත්තම දේවල්ද කියලා දැනගන්න, නැත්නම් ඔයා ඇත්තටම මේ ආයතනයේ වැඩ කරනවාද කියලා දැනගන්න සමහර වෙලාවට රැන්ඩම්ලි බලන්න පුළුවන්. ඉතින් ඒක නිසා Taman දාන තොරතුරු හරිය නිවැරදිව තමන්ගේ CV එකට දාන්න අමතක කරන්න එපා. ඊළඟට අපි ගත්තොත් මගේ ෆයිනෑන්ෂල් ඉන්ෆර්මේෂන්. මේක වැදගත් වෙනවා ගොඩක් වෙලාවට. දැන් ඔයා මාස්ටර් එකකට මුදල් ගෙවලා යනවනම්, ඔයා මේ ශිෂ්‍ය භාග ශිෂ්‍යත්වයක් ගන්නවා, නැත්නම් ඔයා
වගේ ඔයාට ලිවිං කෝස්ට් එකක් දෙන්න නැති ශිෂ්‍යත්වයක් ඔයාලා ලබා ගන්නවා නම් ඒ වගේ තියෙනවා. ඉතින් එහෙම ඒවට ඇප්ලයි කරද්දී ඔයාට ෆයිනෑන්ෂල් ඉන්ෆර්මේෂන් ටික හදාගන්න. එතකොට ඒගොල්ලෝ යුනිවර්සිටි එකෙන් දෙනවා අපිට මොන වගේ ඩොකියුමන්ට්ස්ද අපි සබ්මිට් කරන්න ඕනේ කියලා. බැරි වෙලා හරි ඔයාට එහෙම ඒ වෙබ්සයිට් එකේ මෙන්ෂන් කරලා නැත්තම් ඔයාට ඊමේල් හරහා ඒගොල්ලොන්ගෙන් අහන්න පුළුවන් මොන වගේ ඩොකියුමන්ට්ස්ද ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ මම කොහොමද ඒවා පෙන්වන්න ඕනේ කියලා. මොකද බැංක් වලින් දෙන සමහර දේවල් පිළිගන්නේ නැහැ. එතකොට එයාලා අපිට වෙන දේවල් අපි පුරවලා යවන්න ඕනේ. ඉතින් ඔය වගේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මේකෙදි ඔයාලා අමතක කරන්න එපා මේ දේවල් නිවැරදිව ලේඛන මූලෙ ලේඛන හදලා යවන්න සහ හොරට හදන්න එපා. මොකද හොරට හැදුවොත් ගොඩක් වෙලාවට ඒවා වුණොත් ඔයාට ඒ ශිෂ්‍යත්වේ දෙන්න දෙනවා ලිස්ට් එකෙන් මයින් කරලා දාන. ඉතින් ඒක හින්දා ඔයාට මේ දේවල් ලේසි. නමුත් ඔයා මතක තියාගන්න ඔයාට ඩිග්‍රී එකක් තියෙනවා නම් කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාට මේ වගේ දේවල් පෙන්වන්නේ නැතුව ඔයාට සම්පූර්ණ ශිෂ්‍යත්වයක් ගන්න පුළුවන් වර්තමානයේදී. මොකද ගොඩක් ඔපචුනිටීස් උදා වෙලා තියෙනවා. ඊළඟට අපි ගත්තොත් රිසර්ච් ප්‍රොපෝසල් එකක් ඉල්ලන්න පුළුවන්. රිසර්ච් ප්‍රොපෝසල් එක නැත්නම් ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල් එක ඔයාට කොහොමද කියලා හදාගන්නේ ගත්තොත් අපි කොහොමද රිසර්ච් ප්‍රොපෝසල් එකක් හදාගන්නේ කියලා අපි ඉස්සෙල්ලා වීඩියෝ එකකින් කතා කරලා තියෙනවා. ඔයාට ඒක බලන්න පුළුවන්. ඉතින් ඒ වගේම අමතක කරන්න එපා රිසර්ච් ප්‍රොපෝසල් එකක් හදද්දී ඔයාගේ ඉන්ටරෙස්ටින් සහ යුනිවර්සිටි එක ඉල්ලන නැත්නම් යුනිවර්සිටි එකේ ස්කෝලර්ෂිප් එකට ගැලපෙන විදියට ඔයාගේ රිසර්ච් ප්‍රොපෝසල් එක හදන්න. මොකද ගොඩක් අය කරනවා එකම රිසර්ච් ප්‍රොපෝසල් එක හදාගෙන ඔක්කොටම දානවා. නමුත් නැහැ, ඒක පොඩි පොඩි වෙනස්කම් කරන්න වෙනවා. දැන් ওই යුනිවර්සිටි එකේ ඉල්ලන තොරතුරු අනුව යුනිවර්සිටි එකේ දෙන ශිෂ්‍යත්වයේ අනුව ඔයාගේ තොරතුරු වෙනස් කරගන්න වෙනවා. වෙනස් කරගෙන තමයි ඔයාට ඇප්ලයි කරන්න වෙන්නේ ඊළඟට. හැබැයි ඔයා ස්ට්‍රෝන් එකක් හදාගෙන තිබ්බොත් ඔයාට පොඩි පොඩි වෙනස්කම් කර කර එකම රිසර්ච් ප්‍රොපෝසල් එකෙන් ඔයාට ගොඩක් ශිෂ්‍යත්වවලට ඇප්ලයි කරන්න පුළුවන්. අනිවාර්යෙන් ඔයාට ශිෂ්‍යත්වයක් ලබා ගන්න සහ ඒ හරහා ප්‍රොෆෙසර්ස්ලට ලියන්න එතකොට ඒගොල්ලොත් ඔයාට උදව් කරනවා. මොකද විදේශ රටවල ඉන්න මහාචාර්යවරු ගොඩක් වෙලාවට අපි ඊමේල් එකක් යවුවොත් අපිට රිප්ලයි කරනවා. එයාට තියෙනවද, එයාගේ අවශ්‍යත්වය තියෙනවද නැද්ද කියලා හරියට කියනවා. නැත්තම් මම මේ පිළිබඳව දන්නේ නැහැ, ඔයා මෙන්න මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා බලන්න, නැත්තම් ඔයා මෙන්න මේ කෙනාව සම්බන්ධ කරගන්න හරි කියලා ඔයාට ඊමේල් එකක් එවනවා බොහෝ වෙලාවට. ඉතින් ඔයා ඒවා මේ ඔයා යවන්නේ කාටද කියලා ඔයාට පොඩි ෂෝට් නෝට් එකක් ගහලා තියාගන්න. කාටද ඔයා යවුවේ, කොහෙන්ද ඔයා රිප්ලයි ආවේ, ඔයාට රිප්ලයි එකක් යවුවොත් ඒකේ මොනවද එයාලා ඉල්ලන රික්වයර්මන්ට්ස්, ඒ ටික ඔයා ෂෝට් අවුට් කරලා තියාගන්න හැම වෙලෙම. මොකද ඔයාට ඒක ඔයාගේ ඉදිරි සර්ච් වලට නැත්නම් ඔයා ඉදිරි හොයනේවට ඔයාට ගොඩක් උපකාරී වෙන නිසා. හරි, දැන් ඔයාල දන්නවා අපි ශිෂ්‍යත්වයක් ගත්තාම අපිට මොන වගේ දේවල්ද වැදගත් වෙන්නේ, නැත්නම් මොනවද අපේ future plans, අපිට මොන වගේ goal එකක් තියන්ද අපි මේවට වැඩ කරන්න ඕනේ. සමහර අය කැමති academically යන්න නේද? ඒ කියන්නේ අපි ගත්තොත් දැන් ශිෂ්‍යත්වයක් ගන්නෙ මොකටද? අධ්‍යාපනිකලි අපි වැඩි දියුණු වෙන්න. අනික දැන් ගොඩක් අය ගත්තද අතන රටකට යන්න. හරිද? ඉතින් රටකට යන්නේ මොකටද? අපිට මූල්‍ය ආධාර හොයාගන්න නේද? ඉතින් මේ වගේ දේවල් අපිට වැදගත් වෙනවා රටකට යද්දි. ඉතින් රටකට යන්න සහ අපේ අධ්‍යාපනය ඉදිරියට කරනවද නැත්නම් හොඳ රැකියාවක් හොයාගන්න රටකට යනවද කියන එකත් එක්ක ශිෂ්‍යත්වයක් අරගෙන අපි යද්දි අපේ ඇකඩමික් බෑග්ග්‍රවුන්ඩ් එක හදාගන්න අපිට ශිෂ්‍යත්වය උපකාර කරනවා. ඊළඟට ජොබ් ඔපචුනිටීස්. ජොබ් ඔපචුනිටීස් ගත්තාම අපිට හොයන්න ඕනේ. මොකද අපි ඇකඩමිකලි ශිෂ්‍යත්වයක් අරගෙන ගියොත් අපිට සමහර යුනිවර්සිටි තියෙනවා ජොබ් ඔෆර්ස් එයාලම දෙනවා. නමුත් සමහර ඒවා තියෙනවා අපේ ජොබ් අපිම හොයාගන්න ඕනේ. නමුත් අපිට දැන් platform එක විවෘත වෙලා තියෙනවා කොහොමද අපි job opportunities වලට යන්නේ කියලා විවිධ ආකාරයේ. මොකද ලෝකයේ දැන් අපි විතරක් නෙමෙයි, මොකද මම දකින විදිහට ලංකාවේ අපි පසුගාමි හැමදේම හොයලා බලනවා. අනිත් රටවල් වල ඇත්තටම යුනිවර්සිටි හරහා ගොඩක් වෙලාවට ළමයි යුනිවර්සිටි එක එද්දිම තමයි යාලා master එකට apply කරන්නේ. නැත්තම් යාලා PhD එකට apply කරන්නේ යාලා තව courses කරන ගමන්. ඉතින් ඒක නිසා අඩු වයසින් ඒගොල්ලෝ ඉස්සරහට යනවා. ඉතින් ඕගොල්ලොත් දැන්ට යුනිවර්සිටි එකේ ඉන්න කෙනෙක් නම් අමතක කරන්න බෑ, දැන් මේ ඉඳන්ම හොයන්න පටන් ගන්න. first year ඉඳන්ම හොයන්න පටන් ගන්න. මොකද ඔයා first year ඉඳන් හොයන්න පටන් ගත්තාම
ඔයා දැන්ට එලවල් කරන කෙනෙක්න ඔයා යුනිවර්සිටි ආරම්භ වුණ ගමන් ඔයා හොයලා බලන්න ගත්තොත් ඔයාට අනිවාර්යෙන් ඔයා ඒ ඔයාගේ අවශ්‍ය ක්වොලිෆිකේෂන් ටිකත් හදාගෙන ඔයාට අඩුම වියදමකින් යන්න පුළුවන්. ඉතින් ඇත්තරම ගොඩක් ශිෂ්‍යත්ව තියෙන නිසා ඔයගොල්ලන්ට අවස්ථාව ලබා ගන්නවා කියන එක හරිම ලේසි. ඊට පස්සේ ලයිෆ් එක. ලයිෆ් එකත් අපි කැමතිනේ නේද? එන්ජොයි වෙන්න, ට්‍රැවල් කරන්න, සමහර අය තියෙන සල්ලි හොයන්න, සමහර අය තියෙන තමන්ගේ පවුල ගොඩ ගන්න. ඉතින් ඕවගේ දේවල් වලට ඇත්තරම අපිට මේක තමයි හොඳම සොලූෂන් එක. මොකද අපේ ලංකාවේ විදිහට ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මුදල් ප්‍රශ්න. ඇත්තටම මට තිබ්බ ප්‍රශ්නේත් ඒක. මුදල් ප්‍රශ්නේ මොකද මම ලොකු කාලයක් හිටියා ශිෂ්‍යත්වයක් ගන්න. මොකද මුදල් ප්‍රශ්න නිසා. නමුත් මුදල් නැතුව ශිෂ්‍යත්වයක් අරගෙන ආව නිසා මම අද ඇත්තටම යුරෝපේ රටක ඉන්නවා. ඉතින් ඒකට හේතුව තමයි අපි දෙයක් එක තැනින් අතර කළොත් අපිට ඉස්සරහට යන්න අමාරුයි. හින්දා අපි වැටෙයි, අපිට අවස්ථා නැති වෙයි, සමහර ඒවා අපි අන්තිම මොහොතට ගිහිල්ලා නැති වෙයි, කමක් නැහැ. උත්සාහ කරන්න ඒ අතරේ ඉන්නවා. ඔයාට මේ සම්බන්ධව ගොඩක් උදව් කරන අයත් ඉන්නේ. ඉතින් ඒගොල්ලොත් ඔයාට ලොකු ශක්තියක් වෙයි ඔයා ඉස්සරහට යන ගමනට. හැමෝම නෙවෙයි, සුළුතරයක් ඔයාට උදව් කරයි. ඉතින් ඒ හරහා ඔයා ඉස්සරහට යන්න හැම වෙලෙම උත්සාහ කරන්න බැරි වෙන්නේ නැහැ. හරි. ස්කෝලර්ෂිප් එකක් හම්බුනොත් ඔයාට මොනවද තියෙන වාසි? හරිද? ගොඩක් වාසි තියෙනවා. මොනවද දන්නවද? ඇත්තටම අපි ගත්තොත් අපිට වාසි ගොඩක් කියලා ගත්තාම ඔයාට ශිෂ්‍ය මූල්‍ය ආධාරයක් හම්බ වෙනවා. ශිෂ්‍යත්වයක් ගත්තොත් අපිට ස්කෝලර්ෂිප් කියලා යනවා, ෆෙලෝෂිප් කියලා යනවා, සමහර වෙලාවට යුනිවර්සිටි හාෆ් එකක් දෙන්න පුළුවන්, ෆුල් එකක් දෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔයාලා හැම වෙලෙම ෆුල් ස්කෝලර්ෂිප් එක ට්‍රයි කරන්න අනිවාර්යෙන් පුළුවන් කරගන්න. විහිිතේ විශ්වාසයෙන් වැඩ කරන්න. කවුරු මොන දේකවත් තමන්ගේ විශ්වාසයෙන් වැඩ කරනවා නම් කල නොහැක්කක් නැහැ. අනිවාර්යෙන් කරන්න පුළුවන්. ඒක මම පොරොන්දු වෙනවා. ඒ අනිවාර්යෙන් ඊළඟට තමයි ෆයිනෑන්ෂියල් ඇසෙස්මන්ට්. ඒ කියන්නේ ඔයාට මූල්‍ය ආධාර හම්බ වෙනවානේ. එතකොට ඔයාට ඔයාගේ සමහර වෙලාවට ඔයාගේ කෝස් එක සම්පූර්ණයෙන් මේගොල්ලෝ කවර් කරනවා. ඔයාගේ ලිවිං කෝස්ට් එකයි යුනිවර්සිටි ෆීස් ඔක්කොමත් එක්ක. එතකොට ඔයාට කිසි ප්‍රශ්නයක් නැතුව සමහරවිට ඔයාට මේ ටිකට් ප්‍රයිස් ඉඳන් දෙනවා. ඒ කියන්නේ ලංකාවේ ඉඳන් ඔයා එන එකයි රිටර්න් එකයි දෙකක් ඔයාට හම්බ වෙනවා. ඒ වගේ ශිෂ්‍යත්ව අපිට තියෙනවා. ඊළඟට තමයි ශිෂ්‍යන්ට යම් කිසි ප්‍රමාණයක අඩුවක් මේ කරලා දෙන. ඒ කියන්නේ දැන් ඔයා හිතන්නකෝ ඔයාට භාග ශිෂ්‍යත්වයක් හම්බ වෙනා කියලා. ඔයා ගත්තොත් ඩොලර් 1000ක් ගෙවන්න දෙනවනේ, ඔයාට ඩොලර් 500ක අඩු කරලා දෙනවා. එතකොට ඔයා ලිවිං කෝස්ට් එකත් මෙව කරගෙන ඔයාට ජොබ් කරන්න පැය ගානකුත් එක්ක එහෙම දෙන ශිෂ්‍යත්වයක් තියෙනවා. ඊළඟට අපිට තියෙනවා මේ ශිෂ්‍යත්වයක් දිනාග දැන් ඔයා ශිෂ්‍යත්වයක් ගත්ත කියන්නකෝ. එතකොට ඔයාට ඒක ලෝකෙ පිළිගැනීමක් තියෙනවා නේද? මොකද ඒක දැන් ඔයාව විශ්වාස කළා, ඔයාගේ කැපවීමේ, ඔයාගේ ඔයා ලබාගෙන තියෙන ගෝල්ස් වලට තමයි ඒගොල්ලෝ ඔයාට ශිෂ්‍යත්ව දෙන්නේ. ඔයා තව ඉදිරියට ගමනක් යයි කියලා හිතාගෙන. ඊළඟට academic and career opportunities. academically දැන් ඔයා හිතන්න ඔයා master එක කළා, ඔයා PhD එකක් හොයාගන්න, ඊට පස්සේ ඔයා university එක, ඊට පස්සේ post doctoral එකක් කරනවා, ඊට පස්සේ ඔයා university එකකට join වෙනවා. තව ලංකාවට ගිහිල්ලා academically වැඩ කරනවා, free researchers ලා විදිහට වැඩ කරනවා. ඉතින් මේ දේවල් සහ මේ ශේෂ්ත්‍රයේ වැඩ කරනවා නම් මේ ඔක්කොම අයිති වෙනවා මේකට. ඉතින් ඒක නිසා අනිත් එක තමයි ඔයාට වෘත්ති අවස්ථාවෙන් ඔයාට හොයා ගැනීම හැකියාව උදා වෙනවා. ඔය රටකට ඇවිල්ලා ඩිග්‍රී එකක් කරා කියන්නේ. ඊළඟට flexibility and freedom. ඔයාට ශිෂ්‍යත්වයෙන් අධ්‍යාපනය තේරුම් ගන්න පුළුවන්. ඊට පස්සේ තව ඉදිරියට යන්න ඔයා උනන්දු වෙනවා. ඒ වගේම තමයි ඔයා යන්නේ අධ්‍යාපනිකලි ඉහළට ගියපු කෙනෙක් විදිහට තමයි රටකට යන්නේ. මොකද ඔයාගේ බැචලර් එකයි ගොඩක් වෙලාවට මාස්ටර්ස් වලට ෆුල් ස්කෝලර්ෂිප් දෙන්නේ. බැචලර් වලට තියෙනවා. නමුත් අපි වැඩි වශයෙන් ගත්තොත් මාස්ටර් and PhD වලට තමයි දෙන්නේ. මොකද ඔයාගේ ලෙවල් එක හදාගෙන තියෙන්නේ ඒගොල්ලන්ට ෂුවර් ඔයා යම්කිසි තැනකට යනවා කියලා. නමුත් බැචලර් මේ high school ඉවරුනාට පස්සේ බැචලර් එකක් කරනවා කියන්නේ එයා අධ්‍යාපන මට්ටමේ යම්කිසි ලෙවල් එකට ඇවිල්ලා ඉන්නේ. එතනින් එහාට යන්න ඒගොල්ලෝ ඔයාව දිරිමත් කරනවා මේ ශිෂ්‍යත්ව හරහා. ඊට පස්සේ ඔයාගේ පුද්ගලික වර්ධනයට හේතු වෙනවා. පුද්ගලික වර්ධනය කියපුවාම මොන වගේ දේවල්? ඒ කියන්නේ ඔයාගේ ඇත්තටම ධනාත්මකව ඔයා මේවට වැඩ කරලා ඔයා මහන්සි වෙලා තමයි මේව හොයාගන්නේ. ඒ වගේම තමයි ඔයා මේ ඩිග්‍රී කම්ප්ලීට් කරනවා කියන්නේ එක එක ලෙවල් එකක් ඔයා කම්ප්ලීට් කරලා තියනවා කියන්නේ ඇත්තටම
ඒගොල්ලෝ සැටිස්ෆයි වෙනවා ඔයා මේ දේවල් කරලා තියෙනවා කියලා. ඉතින් ඇත්තටම මෙන්න මේ හේතු නිසා අපිට වැදගත් වෙනවා මොකද්ද මේ දේ කියන්නේ අධ්‍යාපනිකලි අපි මේ විදිහට හදාගෙන අපි පොසිටිව්ව හැම වෙලෙම හිත හිත අපි මේ දේවල් වලට ඇප්ලයි කරන්න ඕනි. ඉතින් ඇත්තටම ගත්තොත් අපිට අපි දැන් රටක ඉගෙන ගන්නවා කියන්නේ මාස්ටර් එකක් හොයාගෙන PhD එකක් හොයාගන්නවා කියන්නේ ලේසි පාසු දෙයක් නෙවෙයි කියලා හැමෝම කියන්නේ නේද? නමුත් ඔයා හෙව්වොත් ඔයාට හම්බෙන්නේ නැතුව තියනද? අනිවාර්යෙන් ඔයාට හොයාගන්න පුළුවන් වෙනවා. ඇත්තරම දැන් ගත්තොත් අපිට ප්‍රසිද්ධ අරමුදා ශිෂ්‍යත්ව විදිහට තියෙනවා ජේවින් ශිෂ්‍යත්වයේ UK වල ශාස්ත්‍රපති උපාධිය සඳහා අපිට දැක ගන්න පුළුවන් වෙනවා. ඊළඟටම ෆුල් බ්‍රයිට් ශිෂ්‍යත්වයේ ඇමරිකාවේ අධ්‍යයන හා පර්යේෂණය සඳහා ඔයගොල්ලෝ දන්නවා මේ කොළඹ හතේ මම මතක ඉදිරි කොළඹ හත මේ ෆුල් බ්‍රයිට් ශිෂ්‍යත්ව කමිෂන් එක තියෙනවා. ඔයාලට ඒ හරහා ඔයාලට වෙබ්සයිට් එකට ගිහිල්ලා බලන්න පුළුවන්. ඒ හරහා ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන් විවිධ කෝසස් වලට ඒගොල්ලෝ එයාලගේ වෙබ්සයිට් එකේ පබ්ලිෂ් කරනවා. ඊළඟට ඔයාලා දන්නවා එරාස්මස් මොන්ඩියුස් ශිෂ්‍යත්ව අධ්‍යයන විවිධ වැඩසටහන. ඉතින් ඒ හරහා ඔයාට ෆුල් බ්‍රයන් නැත්නම් එරාස්මස් මොන්ඩියුස් ශිෂ්‍යත්ව අධ්‍යයන මේ වගේ ඉල්ල කැටලොග් එකට ගිහිල්ලා බලන්න පුළුවන් මොන වගේද ශිෂ්‍යත්ව තියෙන්නේ කියලා සම්පූර්ණ ශිෂ්‍යත්ව අපිට ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ හරහා තමයි අතරම මමත් යුරෝප රටකට ආවේ. ඊළඟට පොදු රාජ්‍ය මණ්ඩලයේ ඔයාලා දන්නවා ඩැඩ් එකෙත් තියෙනවා. ඉතින් විවිධ ශිෂ්‍යත්ව ජර්මනිය හරහා මුල් කරගෙන ඒ වගේම මම කිව්වා ඔයගොල්ලන්ට සමහර යුනිවර්සිටි වලට ඔයාගේ IELTS results ඉල්ලන්නේ නැහැ. ඔයාට යම් කිසි qualification එකක් තියෙනවා නම් ඉංග්‍රීසි නැත්නම් ඔයා degree කරලා තියෙනවා නම් ඔයාට IELTS නැතුව ඉල්ලන්න පුළුවන් යුනිවර්සිටි තියෙනවා. නමුත් වර්තමානයේ වෙද්දී මේ crush එක වැඩි. ඒ කියන්නේ ගොඩක් අය මේ අට ඉල්ලන ප්‍රමාණය වැඩි නිසා ඇත්තටම ලොකු තරඟයක් තියෙනවා. ඉතින් ඒක නිසා IELTS වගේ දේවල් ඉල්ලනවා වර්තමානයේ වෙද්දී. හැබැයි ඔයා හිතන්න එපා IELTS ඉල්ලුවා කියලා ඔයාට මේ දේවල් කරගන්න බැරි වෙයි කියලා. මොකද IELTS විභාගය නැත්තම් IELTS කරේ නැහැ කියලා ඔයාට ශිෂ්‍යත්වවලට ඉල්ලන්න බැරි වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඔයා බලන්න හැම වෙලෙම ඔයා කොහොමද ඔයාගේ ගෝල් එකට යන්නේ කියලා. ඉතින් ඒ ගෝල් එකට යන්නේ කොහොමද කියලා බලලා ඔයාගේ දැන් ඔයා ඇමරිකාව වගේ රටකට යනවනම් GRE ඉල්ලනවා, සමහර රට TOEFL ඉල්ලනවා. නමුත් IELTS කියන්නේ ගොඩක් කලාවට හැම රටකටම value. ඉතින් ඒක නිසා ඔයා බය වෙන්නේ නැතුව දැම්ම ඔයා මං ඒකයි මූලික theory එකේ ඉඳන් පටන් ගන්න. IELTS කොහොමද කරන්නේ කියන එකත් එක බලන්න, නැත්නම් IELTS නැති රටවල් වලට ඉල්ලන්න බලන්න. මොකද IELTS ඉල්ලන්නේ නැති කෝස් වලට ඉල්ලන්න බලන්න. මොකද ඔයාට අනිවාර්යෙන් තේරෙයි ඔයාට අනිවාර්යෙන් දෙයක් කරගන්න පුළුවන් කියලා. ඒ වගේම ඔයා ඉතින් ඇත්තටම ගනුදෙනු කරන්න වෙන්නේ ඉංග්‍රීසි වලින් ඉන්නේ. වෙන භාෂාවකින් අපිට ගනුදෙනු කරන්න බැහැනේ. ඉතින් ඒක නිසා ඔයාට ඉංග්‍රීසි මූලික දැනුම අවශ්‍යයි. ඉතින් ඒ කොහොම හරි ඔයාට අවස්ථාව උදා කරගන්න ඔයාගේ කැපවීම තියෙනවා නම් මේ වෙබ්සයිට් හරහා ගිහිල්ලා ඇත්තටම අද වෙනකොට ගොඩක් දෙනෙක් ඒ වගේ අවස්ථා අරගෙන ඇවිල්ලා තියෙනවා. මොකද අපි මං කියවන හැමදේම අපි අතට එන්නේ නැහැ කියලා අපි හොයලා බලන්න ඕනේ. අපි ඒ පිළිබඳව උමදුවෙන් හොයන්න බලන්න ගන්න ඕනේ. එතකොට තමයි අපිට අවස්ථා හම්බෙන්නේ. දවසක් හොයලා දෙකක් හොයලා අයියෝ මේක අරවයිල්ලනවා මේක නැහැනේ මට මේක නැහැනේ මට එහෙම එහෙම කියලා අතාරින්න නැතුව දිගටම හොය හොය යන්න. එතකොට සමහර වෙලාවට ඉදි තියෙනවා අපි ඉන්ටරෙස්ටිං පාර්ට් එක පොඩ්ඩක් වෙනස් කරන්න වෙයි. හරිද? එහෙම හරි කමක් නැහැ. ඔයා යන්න. ඔයා ගිහිල්ලා ඔයාගේ ඊට පස්සේ ඔයාගේ තීසස් එක අනුව වෙනස් කරගන්න බලන්න. ඒ වගේ ඉතින් අවස්ථා හම්බ වෙනවා නැති වෙන්නේ නැහැ. අනිවාර්යෙන් උනන්දුවෙන් කැපවීමෙන් වැඩ කරන්න. එහෙනම් Wonder of History channel එකෙන් මම හිතනවා ඔයගොල්ලොන්ට මේක ලොකු අත්දැකුවක් වෙයි කියලා. ශිෂ්‍යත්වයක් හොයලා රටකට යන්න ආසාවෙන් ඉන්න අයට. ඉතින් තවත් අපි ඉදිරියට කතා කරමු කොහොමද ශිෂ්‍යත්වයක් අරගෙන රටකට යන්නේ කියලා. ඉතින් එහෙනම් නැවත අලුත් වීඩියෝ එකකින් අපි හමු වෙමු. ඔයගොල්ලන්ට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.